ස්වාමින් වහන්සේට ස්තුති වේවා මේ උදෑසන නිසා මේ උදෑසන අපි බලන්න යන ඉතාමත්ම වැදගත් කාරණාවක් යාඥාව කියන එක අපේ ජීවිතේ හුස්ම යේසුස් වහන්සේගේ යාඥාව ගැන අධ්‍යයනය කරන්න යන්නේ අපි යොහන් 17 මේ යොහන් 17 ගැන කතා කරනකොට ඒක දේව සේවකයෙක් යාගේ මරණ ඇදී ඉන්නකොට එයා ඉල්ලපු ඉල්ලීම මේකයි ජෝන් නොක්ස් කියන දේව සේවකයා ඉල්ලනවා මට යොහන් 17 කියවන්න කියලා ඇයි යොහන් 17 යේසුස් වහන්සේගේ යාඥාවේ මුල් කොටසේ ඒක යාඥාවේ ලොකු යාඥාවක් තියෙනවා හැබැයි මේ යේසුස් වහන්සේ කතා කරන්නේ උන්වහන්සේගේ මේ පොළවේ තිබුච්ච උන්වහන්සේට බාර දුන්න දේ උන්වහන්සේ ඉෂ්ට කරලා දැන් පියාණන් වහන්සේට යාඥා කරනවා මරණයේදී ඉන්න ඒ දේව සේවකයාගේ ඉල්ලීමයි උනේ මොකද යේසුස් වහන්සේගේ යාඥාව එයාට ඇහෙන්න සලස්වන්න කියලා ඇයි තව මොනවාද එයාගේ ජීවිතේ ස්වාමින් වහන්සේට උන්වහන්සේ බාර දුන්න දේ ඉෂ්ට කරාද ඒක ගැන මෙනෙහි කිරීමක් කරන්න ඉතින් බලන්න යොහන් 17 පළවෙනි පදයේ කිරී අපි අවධානය යොමු කරන්න යනකොට යේසුස් වහන්සේගේ ඉල්ලීම මොකද්ද පියාණන් වහන්සේගේ උන්වහන්සේව ගෞරවයට පත් කරන්න කියලා ඒ ඉල්ලනකොට උන්වහන්සේ කොහොමද පියාණන් වහන්සේව ගෞරවයට පත් කරේ මේ පොළවේදී 17 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ කියනවා යේසුස් වහන්සේ මේ දේවල් කියා දැන් ගෝලයන්ට කතා කරලා ඉවරයි යේසුස් වහන්සේ පියාණන් වහන්සේට කතා කරලා කියනවා ස්වර්ගයේ දෙස රැස්සුසුවා කියනසේ පියාණනි පැය පැමිණ තිබේ බලන්න මගේ සහෝදර සහෝදරිය මොකද්ද මේ පැය දෙවි පියාණන් වහන්සේව මහිමයට ගෞරවයට පමුණවන පැය මනුෂ්‍ය සංහතිය උදෙසා දේව කැමැත්තට අවනත වෙන පැය යේසුස් වහන්සේ දැන් මේ පැයට මුහුණ දෙන්න ඉන්නේ මුළු මනුෂ්‍ය සංහතිය උදෙසා උන්වහන්සේගේ මරණය පියාණන් වහන්සේව යේසුස් වහන්සේ ගෞරවයට පත් කරේ උන්වහන්සේගේ මරණය දේව කැමැත්තට සම්පූර්ණ කීකරුකමකින් මගේ සහෝදර සහෝදරිය අද අපිට කොහොමද ඒක අදාළ වෙන්නේ අපි කොහොමද පියාණන් වහන්සේව මහිමයට පත් කරන්න තියෙන්නේ අද එදා යේසුස් වහන්සේගේ යාඥාව උනේ මං මේ පැය පැමිණ තිනවා ස්වාමිනී මොකද්ද මේ පැය දෙවියන් වහන්සේට දේව කැමැත්තට අවනත වෙලා පියාණන් වහන්සේගේ ඒ උන්වහන්සේට ඕන දේ පියාණන් වහන්සේට ඕන දේ යටත් වීම තමයි ඒ යටත් වීමෙන් තමයි යේසුස් වහන්සේ පියාණන් වහන්සේවට මහිමය දුන්නේ අපි පියාණන් වහන්සේට අපි යේසුස් වහන්සේට මහිමය දෙන්න ඕනේ කොහොමද අද එහෙනම් අපේ තම කමට මෙරිලා සම්පූර්ණ කීකරුකමකින් උන්වහන්සේගේ වචනයට උන්වහන්සේගේ හඬට සම්පූර්ණ කීකරුකමක් ඇතුව තම කමට මෙරිලා ගලාති 2:20-21 කියනවා වගේ මම කුරුසේ ඇනගසනු ලැබ සිටිනවා නමුත් මම ජීවත් වෙනවා ඒ කියන්නේ මොකද්ද උන්වහන්සේ උදෙසා ජීවත් වෙන ජීවිතය ඒ ජීවිතයෙන් තමයි අද දවසේ අපිට පියාණන් වහන්සේට යේසුස් වහන්සේට මහිමය දෙන්න තියෙන්නේ එදා යේසුස් වහන්සේ සම්පූර්ණ කීකරු වීමකින් මරණයට පත්වීම දෙවිඳුන්ට මහිමය දුන්න මරණයට පත්විලා අද අපි තම කමට මැරිලා දෙවිඳුන්ට ගෞරවයේ මහිමය දෙමු වගේ සහෝදර සහෝදරිය ඒක කරන්න උන්වහන්සේ අපිට ශක්තිය ධෛර්යය මේ උදෑසනත් දෙනසේක්වා ඔබට ජේසුස් වේටයි සුබ දවසක්